කොවිඩ් ආසාදිත මරණ පහක් අද දිනය තුල වාර්තා වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත මරණ ගණන 29 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක කාර්යාලයෙන් නිකුත් කළ නිවේදනයයි. අද එනම් 5 වෙනි දින මීට ස්වල්ප වේලාවකට පෙර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් තහවුරු කරන ලද කොවිඩ්-19 ආසාදිත මරණ පහත පරිදි වේ. කොළඹ දෙක ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. පිඹුර මූලික රෝහලේදී ඊයේ එනම් 4 වෙනි දින මියගොස් ඇත. එම පුද්ගලයා කොවිඩ්-19 ආසාදිතයෙකු වශයෙන් හඳුනාගෙන එම රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිට ඇති අතර දීර්ඝකාලීන වකුගඩු රෝගයකින්ද පෙළී ඇත. වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි කාන්තාවකි. පපුවේ වේදනාව හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඊයේ දිනේදී මියගොස් ඇත. කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි කාන්තාවකි. සිය නිවසේදී මියගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයේදී කොවිඩ්-19 ආසාදිතයෙකු වශයෙන් හඳුනාගෙන ඇත. මරණයට හේතුව ලෙස වාර්තා වන්නේ කොවිඩ්-19 ආසාදිනය නිසා සිදු වූ හෘද අබාධයකි. කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි කාන්තාවකි. සිය නිවසේදී මියගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයේදී කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇත. මරණයට හේතුව වශයෙන් හඳුනාගෙන ඇත්තේ කොවිඩ්-19 ආසාදිනය වීම හේතුවෙන් සිදු වූ පෙනහළු ආසාදිනයකි. කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 74 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. සිය නිවසේදී මියගොස් ඇත. පශ්චාත් මරණ පරීක්ෂණයේදී කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙස තහවුරු කරගෙන ඇති අතර මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්-19 ආසාදිතය හේතුවෙන් ඇති වූ හෘද අබාධයකි. මේ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ්-19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 29 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණරත්න මහතා තහවුරු කරයි. නාලක කළුවැව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජෙනරාල්. අපගේ චැනලේ තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටන් එක ඇක්ටිව් කළොත් අපේ චැනලයට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා.